සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්කවේ නිදානානි කම්මානං සමුදයාය කතමානි තීනි ලෝභෝ නිදානං කම්මානං සමුදයාය දෝසෝ නිදානං කම්මානං සමුදයාය මෝහෝ නිදානං කම්මානං සමුදයාය මේ ලෝකය කිසිවෙකුගේ මැවීමකට බාර දුන්නේ නැති ඒ හේතුඵල ධහමට බාර දුන්නු ඒ ඵලය වෙනස් කිරීම උදෙසා හේතු වෙනස් කිරීමේ සියලු බලය අප වෙතම පැවරු ඒ කතාවේ යථාර්ථයම ස්පර්ශ කළ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා සදැහැති පින්වත්නි පින්වතියනි පින්බන්ත දෝනි පුතේ භාරතීය බමුණු සමාජය ඇතුලේ ලෝකය මහා බ්‍රහ්මයා විසින් මැවූ බව තමයි කතාවේ තිබුණේ. පින්වත්නි ඉස්සර නිර්මාණ වාදය නැත්තම් ඊශ්වරයෙකු විසින් ලෝකේ මවන ලදයි කියන කතාව අදටත් නොයෙකුත් ආකාරයෙන් ඊබඳු මත පළවෙන්න පුළුවන්. පින්වත්නි දැන් මිනිස්සු සාමාන්‍යයෙන් කියනවා නේද ඔව් ඉතින් හැම ආගමකම උගන්වන්නේ එකම තමයි. ඒක ගොඩක් වැරදි. බොහෝ විට ආගම්වල එකම උගන්වන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ බණහන සදහැවතුන්ට අපි කියන්න ඕන අපට තියෙන්නේ ආගමකට එහා ගියපු දර්ශනයක් ඇදහිීමකට එහා ගියපු වැඩපිළිවෙලක් එහෙනම් මේ අපි ඔක්කොමලා එකයි කියලා එක එක දාර්ශනික මතවාද ආගමික මතවාද තියෙන අයත් එක්ක එහෙම සමාන කරන්න පුළුවන් නම් ඒ හැම ඉගැන්වීමකම එකම ප්‍රතිඵලයක් කරා පුජ්‍යලයව ගෙනියන්න ඕන ඒක නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ හරි හෝ වැරදි වේවා එකිනෙක ආගමික මත දාර්ශනික මතවල වෙනස්කම් තියෙනවා බුදුහාඳුරු දවසක් වදාලා ඔබ මා කියන නිසා මුකුත් පිළිගන්න එපා. අර බද්ධිය සූත්‍රය එහෙම තියෙනවා. බද්ධිය කියනවනේ ඔබ වහන්සේ මේ මිනිස්සුන්ව අල්ලගන්න මායාවක් තියෙනවා. කට්ටිය කතා වෙනවා කියලා. පස්සේ බුදුහාඳුරු වදාරනවා බද්ධිය මේ මායාව ගැන කතාව පස්සේ කතා කරමු. ඔබ කියන්නකෝ මේ ලෝභය පුජ්‍යලයාට හිතද අහිතද? අහිතයි ස්වාමීනි. ද්වේෂය පුජ්‍යලයාට හිතද අහිතද? අහිතයි ස්වාමීනි. මෝහය පුජ්‍යලයාට හිතද අහිතද? අහිතයි ස්වාමීනි. අන්‍යය කරන නිසා අකුසල් කිරීම පුජ්‍යලයාට හිතද අහිතද ස්වාමීනි? හිතද අහිතද බද්ධිය? අහිතයි ස්වාමීනි. එහෙනම් ඉතින් කවුරු කිව්වත් කමක් නැහැ නොකිව්වත් කමක් නැහැ ඒවා රාග ද්වේෂ මෝහ ඉවත් කර ගැනීම පිණිස ඒ වගේම එකට එක කිරීම නැති කර ගැනීම පිණිස වැඩ කරොත් හොඳ නැද්ද? හොඳයි ස්වාමීනි. ඔහු සිරිපතුල් වන්දනා කරනවා මාත් ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඒකට දැන් මායාවකට අහුණාද කියලා අහනවා. පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාරනවා මේ ලෝකය පිළිබඳව මේ මම කියන නිසා නෙමෙයි මං අලුතෙන් දෙයක් හොයාගෙන නෙමෙයි තියෙන්නේ ලෝකේ සිද්ධ වෙන ක්‍රියාවලියයි හඳුනගෙන තියෙන්නේ ඒ පරිදි ගත්තහම ඔබ නිර්මාණය කරේ ඔබට සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ වෙනත් කෙනෙකුගේ බලපෑමකට කියලා කියනවා නම් එයාගේ කැමැත්තට කියලා කියනවා නම් ඒතර ඔබට කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ පින්වත්නි ඒ බඳු තැනක අපව හිර කරන්න නැතුව මේ ලෝකේ තියෙන ඇත්ත කතාව හොයලා දෙන්න උත්සාහ කරපු උන්වහන්සේ. ඇත්තටම ලෝකේ එහෙම කතාවක් තිබ්බනම් නොපෙනෙන කෙනෙකුගේ බලපෑමකින් තමයි ඔක්කොම වෙන්නේ කියලා උන්වහන්සේ එහෙනම් ඒකයි වදාරන්නේ. ඒත් ගවේෂණය කරලා හොයාගන්නවා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මිනිස්සු මැව්වා නම් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයන් මැව්වා නම් දෙබාහුවෙන් වෛශ්‍යයන් මැව්වා නම් ශාස්ත්‍රීයන් මැව්වා නම් දෙබාහුවෙන් ශාස්ත්‍රීයන් මැව්වා නම් කලවායෙන් වෛශ්‍යයන් මැව්වා නම්
දෙපා වලින් සුද්‍රයන් මැව්වා නම් එහෙනම් මේ බ්‍රාහ්මණයාගේ ශරීරයේ පුරාම මේ මිනිස්සු උපද්දවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලෝතර බුදුරු හොයා ගන්නවා මිනිස්සු උපදින්න පුළුවන් ක්‍රම කොහොමද තියෙන්නේ කියලා. උන්වහන්සේලා හොයා ගන්නවා මිනිස්සෙක් උපදිනවා නම් උපදින්න පුළුවන් ක්‍රම තියෙන්නේ කොයි වගේද? පුජ්‍යලයක් උපදින්න පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට බිත්තරයක අණ්ඩජ විදියට, ජලාභුජ විදියට, දැන් ඔය කලලයක් විදියට, සංසේදජ ඒ කුණු ගොඩක් අපවිත්‍ර තැනක් විදියට, තෙත් සහිත තැනක් විදියට, ඒ තෙත් සහිත තැන්වල වගේම ඕපපාතික ඉබේ පින්වත්නි එබඳු උපත්ති අතර මිනිසෙකුට උපදින්න පුළුවන් අවස්ථා. එහෙනම් ඒ ජලාභුජ උපතක් මිනිසෙකුට, ඒ වගේම ඕපපාතික උපතක් මිනිසෙකුට ලැබිච්ච අවස්ථා ගැනත් පින්වත්නි ඒක වෙනම කතාවක්. මළ ගියපු කෙනෙකුගේ ශරීරයට වෙනත් විඥානයක් ඇතුළු වීම පිළිබඳ කතාවක් මිසක ඉබේම පහළ වීමක් ගැන කතාවක් නෙවෙයි. පින්වත් එහෙනම් මේවට හේතු සාධක තියෙන බව බුදුදහම හොයා ගන්නවා. එහෙනම් කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හේතුවකින් නම් හැම දෙයක්ම හටගන්නේ. ප්‍රශ්න හටගන්නත් හේතුවක් තියෙනවා. එහෙනම් දුකටත් හේතුවක් තියෙනවා. හේතුව මරා දැමීමෙන් දුක මරා දැමීමේ කලාව බුදුදහමේ කතාව එකයි. පින්වත්නි අද ඔබට කියා දෙනවා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්කනිපාතේන කම්ම නිදාන සූත්‍රය. මහණෙනි කර්මයන් සඳහා මුල් වෙන කාරණා තුනක් තියෙනවා. මොනවද මේ කර්මයන් සඳහා මුල් වෙන්නේ? කර්මයන් පහළ වීමට ලෝභය නිදානයක් වෙනවා. ලෝභය හේතුවක් වෙනවා. කර්මයන්ගේ පහළ වීමට ද්වේෂය හේතුවක් වෙනවා. එහෙනම් කර්මය පහළ වීමට සකස් වීමට මෝහය උපකාර වෙනවා. පින්වත්නි දැන් මේ කතාව ඇතුළේ කියනවා මේ ලෝභ ද්වේෂ මෝහ තමයි කර්ම නිෂ්පාදනය කරන්න කියලා. දැන් පින්වත්නි පුජ්‍යලයට අහිත පිණිස තියෙන කාරණා විදිහට රාග ද්වේෂ මෝහ ගන්නවා. දැන් රාගය, ලෝභය, තණ්හාව, කැමැත්ත, කාමච්ඡන්දය පින්වත්නි. එතකොට මේක එක වචන වලින් උගන්වනවා අපිට මේ ලෝකයේ පිළිබඳව ඇති කැමැත්ත, ඡන්ද, රාගය, ලෝභය මුල් කරගත්ත ක්ලේශයන්, ද්වේෂය මුල් කරගත්ත ක්ලේශයන්, මෝහය මුල් කරගත්ත ක්ලේශයන්. පින්වත්නි එහෙම ගත්තාම ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ ත්‍රිත්වය මුල් කරගෙන කර්මය නිෂ්පාදනය කරන්නේ. මේ කර්ම වලින් තමයි මේ සත්වයා සංසාරේ සැරිසරන්නේ. පින්වත්නි සසර භවයෙන් භවය මේ ගමන නිමා නොවී යන්න අවශ්‍ය කරන ශක්තිය තමයි කර්මය. එහෙනම් එබඳු භව කර්ම රැස් නොවීමනේ නිවන කියලා කියන්නේ. කර්මක්ෂයනේ. පින්වත්නි කර්ම රැස් නොවන තැනට හිත ගේන තුරු ඔබටයි මටයි උපදින්න සිද්ධ වෙනවා. ඉපදෙන්න වෙනවා කියන්නේ ස්ථීරවම ඉපදුනොත් දුක් විඳින්න සිද්ධ වෙනවා. ජාතිපච්චයා දරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. පින්වත්නි ජාතිපච්චයා ඉපදුනොත් ඉපදීම හේතු කරගෙනම දිරායම, ලෙඩවීම, මරණය, සිත්තැවුල් මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉපදීමම දුකක්. බුදුරජාණන් වහන්සේලා ඉපදීම වර්ණනා කරේ නෑ මොහොතක්වත්. නමුත් අපි ඉපදීම වර්ණනා කරනවානේ. ද අපි කියන්නේ සුභ උපන්දිනයක් වේවා කියලාමනේ කතාවටත් කියන්නේ. එහෙනම් අපි උපත වර්ණනා කරන අය. දරු උපතක් සිද්ධ වුණා කියලා හරි සතුටින් තමයි තාත්තලා අම්මලා දරුවෙක් පහළ වීම පිළිබඳ කතා කරන්නේ. ඒ දරුවා ඉපදීම පිළිබඳව මාසෙන් දෙකෙන් තුනෙන් හිමත් උත්සව ගන්නවනේ. දරුවට තේරෙන්නේ නැහැනේ. ඒ උත්සව ගන්න මොකද? ඒ උපතට එච්චර සතුටුයි. බලන්නකෝ අපි දුකට සතුටු වෙන තරම. දහම කියනවා ජාතිපි දුක්ඛා කියලා. ඉපදීම දුකක්. ඉපදීමත් දුකක්. පින්වත්නි ඉපදීම කියන සිද්ධිය දැන් මව කුස ඇතුලේ, බිත්තරයක් ඇතුලේ කුණු ගොඩක උපදින්න විඳින පීඩාව සහ ඉපදෙන මොහොතේ විඳින පීඩාව කියන එකට වඩා දැන් ඒකත් දුකක්. නමුත් පින්වත්නි ඉපදීම හේතු කරගෙන මනේ අනිත් සියල්ලම හටගන්නේ. උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. ඉපදී නැසෙන සුළුයි ලෝකය උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. මේ උපත නිරුද්ධ කරන්න පුළුවන් නම් තේ සමූප සමසුකෝ ඔහු තමයි උප සමසුකය ඒ නිවුණු සැපත කියන එක ලබා ගන්න. එතකොට පින්වත්නි ඒ මේ සසර තියෙන බිහිසුණුම අධ්‍යක්ීම් සියල්ලම ලැබෙන්නේ ඉපදීම නිසා. සමහර මිනිස්සු ඕක කියන මං ඉපදිලා ඉපදිච්ච හින්දානේ මේ සේරම මම ඉපදිලා තියෙන කර්මෙට කරදරේට මම මැරුණා නම් මේක හරි කියලා සමහරු දිවිනසා ගන්න. එහෙනම් ඒගොල්ලෝ ඉපදෙනවා කියන එක දුකට හේතුවක් තමයි කියලා දැනගෙන තියෙනවා. හැබැයි ඉතින් ඒක විග්‍රහ කරගෙන නැහැ. මොකද දිවිනසාගත්තයි කියලා උපත මරා දමන්න බැහැ. ඔහු නැවතු උපදිනවා කියලා තේරුම් අරගෙන නැහැ. එහෙනම් පින්වත්නි දුක ඉවර කරන්න දිවිනසාගෙන පුළුවන් කමක් නැති බව. දුක ඉවර කරගෙන මේ ජීවිතය ගැන ද්වේෂ කරලා බැරිකම.
අපි මේක දිහා බලන්න ඕනේ වෙන විදිහකට. දැන් ලෞතුරා බුදුවරු තමයි හොයාගන්නේ ඉපදීමම දුකක්. ඉපදීමම දුකක් නම් අපි දැන් හොයන්න එපා ඉපදෙන්න හේතු. පින්වත්නි මේ කර්මය තමයි කම්ම දායාදෝ කර්මය තමයි මේ දායාදය. ඇයි මේ කර්ම උපදින්නේ? ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. පින්වත්නි මේ දේශනාව ඇතුලේ මේ වට්ටගාමි කර්මය විදිහට මේ හඳුන්වන්නේ. නැත්තම් සංසාර වට්ට දුක්ඛය කියලා කියනවා. මොකද මේක මේ වෘත්තාකාරයි. මේක චක්‍රයක් වගේ. කෙලවරක් අල්ලන්න බෑ. ඒ බඳු ගමනක් සර්පය හැවදාලා යනවා වගේ ඉපදෙමින් විදවමින් මැරෙමින් නැවත උපදෙමින් යන මේ කතාව සඳහා කර්මයේ දායකත්වය ගැනයි මේ කතා කරන්නේ. පිටුදුර මේ දේශනාව කියනවා නබික්කවේ ලෝභා අලෝභෝ සමුදේති. මහණෙනි ලෝභයෙන් අලෝභය උපදින්නේ නැහැ. ලෝභයෙන් උපදින්නේ ලෝභකමම තමයි. පින්වත්නි බලන්නේ කතාව ලෝභයෙන් උපදින්නේ ලෝභෙම තමයි. හොඳ නැති දෙයකින් හටගන්නේ හොඳ නැති දෙයක්ම තමයි. ගින්දරෙන් හටගන්නේ ගින්දරක්ම තමයි. ලෝභයෙන් හටගන්නේ ලෝභෙමයි. පින්වත්නි යම්කිසි දෙයකට කැමති වුණොත් මිනිසෙක කැමති දේ අත්පත් කර ගැනීම සඳහා වීරිය වඩනකොට ඔහුට ඒ කැමති දේ එපා වෙනවා වෙනුවට ඒ කැමති දේ සොයා යාම පිළිබඳව ඇති ආසාව තවදුරටත් වර්ධනය වෙනවා. අපි කියමුකෝ දැන් මෙහෙම අපි යම්කිසි මිනිසෙක්ට කියනවා එයා ඉතින් කැමති කෑම එයා බත් එයා මේ බත් වලටනේ කැමති එයා මේ අහවල් මේ පළතුරු වලටනේ කැමති දේ එයාට අපි දෙමු කියලා. ඒක හොඳ දෙයක් ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් පින්වත්නි මේ කියන්න හදන්නේ දැන් කැමති දේ දීලා එයාගේ කැමැත්ත ඉවර කරන්න පුළුවන්ද? සිංහල අවුරුදු කාලට කැවුම් කාලා මිනිසුන්ට කැවුම් එපා වෙනවා. හැබැයි ආයේ අවුරුද්ද ඉවරුනහම කැවුම් කන්න හිතෙනවා. එතකොට මේ අවුරුද්දේදී ආහාරයට ගත්ත කැවුම් වල රස මතක් වෙද්දී ඒ හිත තවදුරටත් කැවුම් වලට බැඳිලා තියෙනවා. එහෙනම් කැමති දේ එයා කැමති ඉතින් සින්දු හාණ්ඩණයට ඇති වෙනකන් සින්දු හාණ්ඩ දෙන්නකෝ. ඊට පස්සේ යවක අතහැරලා දායි කියලා අපි කියමු. යම්කිසි දැන් ධර්මයට බර කෙනෙක් හිතනවා මේ ලාමක සින්දු හාන එක එයාගේ සසරට බාධාවක්. නමුත් එයාට ඇති වෙනකන්ක දෙන්නකෝ. එයා කැමති අරක්කු බොණ්ඩනේ. එයාට ඇති වෙනකම් බොණ්ඩ දීලා එයාට එපා වෙයි බලන්න. එපා වෙයිද නැහැ. එයා දිගට මේක හොයනවා. පින්වත්නි මනසේකට තව ටිකක් පුරුදු වෙනවා. බලන්නේ කතාව යම්කිසි රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට මිනිසෙක් කැමති. දැන් අපි හැමෝම කැමතිනේ පංචකාම සම්පත් වලට. පංචකාම සම්පත් වලට කැමති කෙනාට අපි ඒවා පුළුවන් තරම් දීලා ඒවා ඉෂ්ට කරලා ඒක එපා කරවන්න බැරුවොත් එපා කරවන්න බෑ. දැන් පංචකාම සම්පත් වල නිසාරේ දකින්න මේපෙයි මේ සසර කතාවෙන් ගොඩ යන්න. හැබැයි පින්වත් නිසාරේ දකින්න හිතාගෙන යම්කිසි කෙනෙක් හිතනවා නම් මම මේ ටික ඉෂ්ට කරගෙන ඉවර වෙලා මම මේක තේරුම් ගන්නම් කියලා. ඔව් කීයටවත් තේරුම් ගන්න. ඇයි තේරුම් ගන්න නැත්තේ? ඒක ඉෂ්ට කර ගන්නකොට ඔහු තවදුරටත් මේකට ලෝභ වෙලා. අන්න ලෝභයෙන් උපදින්නේ ලෝභෙම තමයි. පින්වත්නි මේක මේ කතාවේ හැටි. ගින්දරෙන් උපදින්නේ ගින්දරම තමයි. ගින්දරෙන් වතුර උපදවන්න බෑ. පින්වත්නි ගින්දර සුළු ගින්දර ප්‍රමාණයක් තිබ්බහම ඒක ටික ටික මහගින්නක් බවට පත් වෙනවා මිසක අඩු ගින්නක් බවට පත් වෙනවා කියලා නෙමේ කතාව කියන්නේ. ඒකට දාහිය ද්‍රව්‍ය දෙන්න මේ ගින්දරට ඇති වෙනකන් රොඩු දීලා ගින්දරට එපා කරවන්නම් කියලා රොඩු දීලා බලන්නකෝ. ගින්දර වැඩි වෙනවා. එහෙනම් මොකද්ද මේ කතාවේ තේරුම? එහෙනම් කැමති දේවල් පුළුවන් තරම් මේ ජීවිතය කරගෙන ඉවර වෙලා මම මේ වගේ ඇති નિસරු බව දකිනවා කියලා හිතන් හිටියට පින්වත්නි දවසින් දවස ඔහු ඒට ඔහු ඇය ඒකට බැඳෙන එකමයි සිද්ධ වෙන්නේ. දැන් ලෝභයෙන් උපදින්නේ ලෝභෙම තමයි. පුළුවන් තරම් සල්ලි හම්බ කරලා මං සල්ලි වලට තියෙන ආසාව අඩු කරගන්නවා කිව්වට එහෙම අඩු කරන්න බෑ. දැන් මේ කතාව කියන්නේ සල්ලි හම්බ කරන්න එපා කියන නෙවෙයි. දැන් මේ ධර්මදේශනා වහන ඔබට පින්වත්නි මේ වර්තමාන ලෝකයේ ඇතුලේ මුදල් අවශ්‍යතාවය කියන එක ප්‍රබල කතාවක්. හැබැයි මේ මුදල් අවශ්‍යතාවය මේ දුකින් මිදෙන කතාව නෙමෙයි. තාවකාලික මේ කතාව. ඒක තේරුම් අරගෙන මුදල් ලැබුවාම හරි. දුකින් මිදීමේ කතාව අධ්‍යයනය කරන්නත් ඔබට කෑම බීම, ඉඳ තැනක්, ඇඳුම පැළඳුමක් ඕනි වෙනවනේ. ඉතින් ඒ සඳහා ඔබේ මට්ටමින් ඔබට ඒව උපය ගන්න වෙනවා. එතකොට ඔබ කරන යම්කිසි ව්‍යාපාරකින් තව පිරිසට රැකියාවක් හම්බෙන එහෙම දේවලුත් තියෙනවනේ. නමුත් මේ දේවල් ඔක්කොම මේ සසර පැවැත්ම සඳහා කතාවක්. ඒ නිසා ඒවට අපි ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ කතාවයි ඒ ලබනමයි කියන ආස්වාදයයි මේ අවබෝධයෙන් ලබන ආස්වාදයයි පින්වත්නි
ගලප්පලා බලන්නවත් වටින්නේ නැහැ. මොකද අපි කොයි වෙලාවකවත් මැණික්ක්ක් හම්බෙච්චාම අඟුරු කැලලක් අරගෙන මේ දෙක මේ කොහොමද ගලපන්නේ, මේ දෙක කෝකද වැඩියෙන් වටින්නේ වගේ එහෙම ගලප ගලප බලන් හිතෙන්නේවත් නැහනේ. මේ දෙක හසයි පොළොවේ වගේනේ. එහෙනම් පින්වත්නි, අවබෝධය නිවන තුලින් ලබන සතුට නැත්නම් අවබෝධයෙන් ලබන ප්‍රීතිය සැහැල්ලුව ඒ ලබන ජයග්‍රහණය මේ භෞතික ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අත්පත් කරගෙන ලබන ආස්වාදයත් එක්ක සම්බන්ධ කරලා බලන තරම්වත් වටින්නේ නැහැ. නමුත් පින්වත්නි, සාමාන්‍ය මනුස්සයාට මේක තේරුම් ගැනීම පිණිස ඒ පංචකාම සම්පත් වල තියෙන ආදීනව දක්වලා ඒ කතාව තේරුම් අරගෙන ඒයින් ගැලවුණු පුද්ගලයාට ලැබෙන ලෞතුරු සුවය පිළිබඳ ඉගැන්වීමක් බුදුදහම ඉදිරිපත් කරනවා. ලෝභයෙන් උපදින්නේ ලෝභයම තමයි. ලෝභයෙන් අලෝභය උපදින්න බෑ කීයටවත්. ලෝභය පුහුණු කරන්න පරිත්‍යාගයේ පැත්තට යන්නේ නැහැ. ද්වේෂයෙන් උපදින්නේ ද්වේෂයම තමයි. න භික්කවේ දෝස අදෝසෝ සමුදේති. කොයි වෙලාවකවත් ද්වේෂයෙන් අද්වේෂය උපදින්නේ නැහැ. මෛත්‍රියෙන් තමයි අද්වේෂය උපදින්නේ. එහෙනම් පින්වත්නි, ඇතිතරම් මිනිසුන්ට පාඩම් උගන්නලා, ඇතිතරම් වෛර කරලා, ඇතිතරම් කේන්ති අරගෙන එයාගේ කේන්ති ඉවර වෙයිනේ කියලා හිතුවට ඉවර වෙන්නේ නැහැ. කමන්නේ යාට ඔය නරක වචන කී කියා ඉන්න දෙන්නකො, කවදා හරි යාට ඔයිට කිව ඇති වෙයිනේ කියලා අපි කියන්නේ. නමුත් පින්වතුනි, එහෙම වෙන්නේ නැහැ. අදිගින් දිගටම නරක වචන වලට කැමති වෙනවා. මොකද යාගේ මනසේක පිළිගන්නවනේ, ඒක තහවුරු කරගන්නවනේ. බලන්නකො අපේ මනසේ ස්වභාවය, ලැබුම් ගන්නවනේ. එහෙනම් ద్వේෂයෙන් උපදින්නේ ద్వේෂයම තමයි. මෝහයෙන් උපදින්නේ මෝහයම තමයි. ඒ මෝහ මූලික පැතිවලට මේ ලෝකෙ පිළිබඳ මේ නිවනක් නැහැ, අපාය කියලා එකක් නැහැ වගේ කතාවල් වල හිරවෙවි ඒ ලාමක ඇදහිම් පස්සේ මිනිහ දුවන්න අන්ධ වෙවි ඒකටම ගිහින් ඒ වෙනුවෙන් ජීවිතේ උනත් විනාශ කරගන්න කැමති මට්ටමට පුජ්‍යලෙක් පෙළෙන්න පුළුවන්. මෝහෙන් මෝහයම තමයි උපදින්නේ. ඒකනේ පින්වත්නි, දැන් ඔය මිනිසු මත් වුනහම ආරෝග්‍ය මදයෙන් එහෙම මම නිරෝගී අනිත් අය වගේ නෙමෙයි මේ අපිට එහෙම ලෙඩ හැදෙන්නේ නැහැ වගේ හැඟීම් ඇති කරගෙන ඒ මෝඩ සිතිවිල්ල දියුණු කරගෙන ගිහිල්ලා ලෝක ස්වභාවය ලෙඩ වෙන එකනේ. ලෙඩ වෙච්ච එක මම දරා ගන්න බෑ. සමහරු තමන්ගේ ලෙඩවල දරුණුකම වෛද්‍යවරයා කිව්වට පස්සේ රෝහලේ ඉහළ මාලෙන් පැනලා මැරිලා තියෙනවා. රෝගේ බරපතලකම කිව්වට පස්සේ ගෙදර ඇවිල්ලා ගෙලවැරලාගෙන මැරිලා තියෙනවා. මේ අතපයක් කකුල කපන්න වෙනවා කිව්වට පස්සේ ඊට කලින් රෝහලෙන් පැනලා ඇවිල්ලා තියෙනවා. අතරමඟදි මැරිලා තියෙනවා. පින්වත්නි, එහෙනම් බලන්නකෝ, දැන් මෝහයෙන් මුලා වෙච්චාම මේ ලෝකේ සුන්දර තැනක් කියලා මෝඩ විදියට දකිනවා. මොකද ඒක ප්‍රඥාවේ දැකීමක් නෙමෙයිනේ. මේ ලෝකේ සුන්දර තැනක් කිය මේක සැපසහගත තැනක් ඇයි දකිනවා කියන එක ප්‍රඥාවන්ත දැක්මක් නෙවෙයි. ඒ දුෂ්ප්‍රඥ දැක්මෙන් දැකීමෙන්, ඒ මෝඩ දැක්මෙන් දැකීමෙන් මොකද වෙන්නේ? මෝහයමයි පෝෂණය වෙන්නේ. පෝෂණය වුණාට පස්සේ අන්ධ වෙලා යනවා. පින්වත්නි, එහෙනම් මෝහයෙන් උපදින්නේ මෝහයෙන් මිසක අමෝහය නොවන බවයි මේ දේශනාවේ කියන්නේ. ලෝභයෙන් ඉපදිච්ච කර්ම, ద్వේෂයෙන් ඉපදිච්ච කර්ම තියෙනවනේ. මෝහයෙන් ඉපදිච්ච කර්ම තියෙනවා. එතකොට පින්වත්නි, ඒ කර්ම වලින් අපි දැන් ලෝභ සහගත සිතවිල්ලක්, අකමැති සහගත සිතවිල්ලක්, අසතුටුදායක සිතවිල්ලක්, මෝහයෙන් මුල් කරගත්ත ওই ලෝකයේ පිළිබඳ වැරදි දැකීම් ආදී කොටගත්ත වැරදි පිළිගැනීම් වලින් ආපු සිතවිල්ලක් තියෙනවනම් ඒ බඳු සිතවිලි පින්වත්නි, නැත්තම් මේ ලෝකේ නිත්‍යයි සැපයි, මේක මගේ තමයි, මට ඕනි දේවල් තමයි කරන්න පුළුවන් වගේ ආකල්ප දියුණු වෙන්න ඒ රැස් වෙන භව කර්ම පුජ්‍යලේක් මරණින් මතු සුගතියට යවයිද දුගතියට යවයිද? පින්වත්නි, මේ දේශනාව ඉතා පැහැදිලිව කියනවා මේ ලෝභය කියන කර්මය මුල් කරගෙන පුජ්‍යලේක් සුගතියට යන්නේ නැහැ කියලා. පින්වත්නි, ඉතා පැහැදිලිව දේශනා කරනවා න භික්කවේ ලෝභජේන කම්මේන දෝසජේන කම්මේන මෝහජේන කම්මේන දේවා පඤ්ඤායන්ති. මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දෙවිවරු බවට නම් යනවා කියලා එකක් නැහැ. සුගතියට යනවා කියලා එකකුත් නැහැ. ඒ කියන්නේ මිනිසෙක් කියලා උපදිනවා කියලා එකකුත් නැහැ. වෙනත් තැනකට යනවා කියලා එකකුත් නැහැ. වෙනත් සුගතියකට දිවි ලෝකයක් නැතුව මනුස්ස ලෝකයකට එන්නත් බැරි බව. න මනුස්සා පඤ්ඤයන්ති. පින්වත්නි, මනුස්ස ලෝකයට යනවා කියලා පණවන්නත් බෑ. යාවා පනඤ්ඤපි කාචි සුගතියෝ. ඒ කියන්නේ මේ වෙනත් සුගතියකට, මේ වෙන එකකටවත් යනවා කියලා කියන්නත් බෑ. කාචි සුගතියෝ. මේ වෙනත් සුගතියකට යනවා කියලා පණවන්නත් බෑ. බලන්න පින්වත්නි, ඒ කියන්නේ හොඳ තැනක උපදින්න කිසිම හේතුවක් නෑ. රාගසිතවිල්ලක්, දේශසිතවිල්ලක්, මෝහසිතවිල්ලක්. පින්වත්නි, බලන්න දැන් මිනිසෙක් කුට දැන් ඊළඟ උපතට
ප්‍රබල වශයෙන් බලපෑම කරන ඊළඟ උපතට බලපෑම කරන කර්ම ශක්තිය ජනක කර්මය පින්වත්නි චුතිසිත චුතිසිත ප්‍රතිසන්දිසිත බවට පත්වෙන විදිය. ඒතොර ඒ චුතිසිත ඊළඟ භවයේ ජනක කර්මයේ බවට පත්වෙන විදිය බුදුදහම ඉදිරිපත් කරනවා. මේ භවයේ අවසාන සිටිවිල්ල ඊළඟ භවයේ පළමු සිටිවිල්ලයි. එතකොට පින්වත්නි ඊළඟ භවයේ පළමු සිටිවිල්ල බවට ඊළඟ භවයේ පළමු කතාව බවට පත්වීම සඳහා ඒ භවයේ හැඩේ තීන්දුව කිරීම සඳහා මේ චුතිසිතෙහි තියෙන බලපෑම ඒක නිසානේ මැරෙන වෙලාවට පින්වත්නි තමන්ගේ ඥාතීන් පිළිබඳ ලෝභකමක් ඇති වුණත් මේ බලන්නකෝ ඒ පුතාට එන්න කියන්න තෝනිට එන්න කියන්න කී කියා හැමෝටම එන්න කියන්න කී කියා කතා කර කර අත් අල්ලගෙන කඳුළු පිරි මුණින් සමු ගන්න කෙනෙක්ගේ හිතේ තියෙන මොකද්ද? ලෝභයද ද්වේෂයද? අලෝභයද? ලෝභය. එහෙනම් පින්වත්නි මැරෙන වෙලාවට මේ මගේ දේපල තියෙන ඒවා කාටවත් දෙන්න එපා. ඒවා ඔගොල්ලෝ බලා ගන්න. ඒවා ඔගොල්ලෝ බලා ගන්න මේ එහෙනම් ඔයගොල්ලෝ මේ පුතාව රැක බලා ගන්න කී කියා යෝජනා කර කර පින්වත්නි අවසාන මොහොතෙත් ගොඩනගා ගන්නේ ලෝභසිතවිල්ලක් නම් පින්වත්නි ඔබට මට අදරෑ මැරෙන්න වුණොත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දේශනා කරලා ඉවර වෙන කලින් මරණයටපත් වෙන්න වුණොත් අපි ඇසුරු කරගත්ත සමාජ කණ්ඩායම අපි ඇසුරු කරගත්ත භෞතික සම්පත්තික ඒවාට අපිට කරන්න පුළුවන් බලපෑමක් නැහැ. අනිත් එක පින්වත්නි දැන් ඔබේ දරුවෝද මහත්තයාද නෝනද ඒ උදවිය ඔබ හදිසියේ මේ මොහොතේ මලොත් එහෙම ඒ උදවියටත් මොකක් හරි ඒ සංසාර කර්මානුරූපව සහ ඔවුන්ගේ ක්‍රියාවන් වල බලපෑම මත ඒ ජීවිතේ ජීවත් කරගන්න වෙනවා. ඒකට ඔබට කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පින්වත්නි මේ පණ පිටින් ඉන්න කොටත් අපිට මිනිසෙක් වෙනුවෙන් කරන්න පුළුවන් බලපෑම කොච්චර අඩුද? මිනිසෙකුගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් බලපෑම එයාගේ පැත්තනේ ගොඩක් තියෙන්නේ. අපේ පැත්තේ තියෙන්නේ බාහිර උදව්වක් විතරනේ. එහෙනම් මැරිච්ච දවසකට කොහොම කරන්නද? පින්වත්නි මේ විදිහට මිනිස්සු මේ මරණ ආසන්න මොහොතේ පවා ලෝභසිතවිලි ඇති කරගත්තොත් ස්ථීරයි දුගතිගාමී වෙනවා. නිරේගාමී වෙනවා. ප්‍රේත ලෝකයේ අසුරනිකායට තිරිසන් ලෝකයට යන්න වෙනවනම් පරිස්සම් වෙන්න වෙනවා. ද්වේෂාගත සිතවිල්ලක් අපි කියමුකෝ. රෝහල් ඇඳක බැඳලා ඉන්නේ, කකුල් දෙක බැඳලා අත් දෙක බැඳලා ඉන්නේ. මේක ගලවන්නේ නැහැනේ මේ මිනිස්සු. මට දුකයි, මට රිදෙනවා ඔළුව, මගේ කකුල් රිදෙනවා කියලා මේක මොන කරදරයක්ද කියලා ද්වේෂයක් ඇති කරගත්තකම අපි කියමු මේ වෙලාවෙම හුස්ම ගියා කියලා. දුගතියකටයිද සුගතියකටයිද? සුගතියටයිද? නැහැ දුගතියට යන්නේ. අපි හිතමු වේදනානාශකයක් වෛද්‍යවරයෙක් ඇවිල්ලා දෙනවා. අපි කියමු කෘතිම සසනය දෙනවා මරණ වේලාවට. අපි හිතමු මේ මරණ වේලාවට හෘද ස්පන්දන නතර වෙයි කියලා කෘතිම හෘද ස්පන්දන ඇති කරන්න වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය හෝ වෙන කෙනෙකු උත්සාහ කරනවා. ඔබට ඒකේ වේදනාවක් අපහසුවක් දැනලා මේ මිනිස්සු වන් කියන දේ අහන්න එපා වේ, මේගොල්ලෝ මට එපා වෙනවා, මේක මම පීඩාවක් කියලා හිතිච්ච ගමන් පින්වත්නි ඒකනම් අවසාන සිතිවිල්ල ස්ථීරයි දුගතියකයි උපදින්නේ. අපි හිතමු පින්වත්නි වාහනයකට හැප්පෙන්න යනවා කියලා. හැප්පෙනකොටම ඒ ආපු මිනිස්සයා ගැන හෝ අපේ තමන්ගේ රියදුරා ගැන හෝ තමන් ගැන හෝ වාහනේ ඉන්න අපි හිතමු ඔබ රියදුරයි කියලා. ඒ අනිත් කෙනා ගැන හෝ ද්වේෂයක් ආවොත් ඒකම නම් අවසාන සිතිවිල්ල වෙන්නේ පින්වත්නි සුගතියකට යන්න පුළුවන්ද? මහණෙනි ලෝභජ කර්මය, ද්වේෂජ කර්මය, ද්වේෂයෙන් උපන් කර්මය, ලෝභයෙන් උපන් කර්මය, මෝහජ කර්මය, මෝහයෙන් උපන් කර්මය, නිරේ තමයි පැනවෙන්නේ. පින්වත්නි දැන් අපරාධේ මට යන්න වෙනවනේ, ගියාට මං කොහොම හරි එනවා. එතකොට මේ ඔක්කොම මගේ කාටවත් ඕන විදිහට පරිහරණය කරන්න බෑ. ඔය මිනිස්සු එහෙම හිතන්නේ. ආන් එතකොට පින්වත්නි මෝහයනේ, මොඩකම නිසානේ. එහෙනම් පින්වත්නි මෝහ මූලිකවමනේ තණ්හාව උපදින්නේ. මෝහ මූලිකවමයි ද්වේෂය උපදින්නේ. රාගයේ ද්වේෂය උපදින්නේ මෝහ මූලිකවමයි. මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිසති කියලා නවදාලේ. මෝහෙන් බැඳිලා ඉන්නකොට මේ ලෝකෙ නිසියාකාරයෙන් පේන්නේ නැත්තේ. එහෙනම් පින්වත්නි මේ සෑම ලෝභසිතවිල්ලක් ප්‍රමුඛ වෙලා තියෙන්නේ ද්වේෂිතවිල්ලක් වුණාට ඒකේ මෝහයක් තියෙනවා. මේ ප්‍රමුඛ වෙලා තියෙන කතාවයි කතා කරන්නේ. අපි හිතුව මෝහය ප්‍රමුඛ වෙලා තියෙනවා කියලා. පින්වත්නි දැන් මෝහය ප්‍රමුඛ වෙච්ච කෙනා ලෝකෙ පිළිබඳ දකින්න විදිය, ලෝකෙ පිළියරන් තියෙන විදිය ඒ සිතේමයි රාග ද්වේෂ උපදින්නේ. පින්වත්නි අපි හිතමු
නිරේට වැටුනේ නැහැ කියලා. එහෙනම් තිරිසන් අපාය උපදින්න වෙනවා. තිරිසන් ලෝකෙට වැටුනේ නැත්නම් പ്രേත ලෝකෙට යන්න වෙනවා. එහෙම නැත්නම් වෙනත් දුගතියකට අසුර නිකායකට වෙනත් තැනකට යන්න වෙනවා. වෙනත් දුගතියකට හරි යන්න වෙනවා. ඒවා තමයි පැනවෙන්නේ. ඒක තමයි ලෝකේ කතාව. පින්වත්නි මේ බුදුවරු හොයාගත්ත දේවල් මිසක කවුරුත් පර්යේෂණ කරලා මේ වෙන කෙනෙක් තාක්ෂණික විද්‍යාගාරයක පර්යේෂණ කරලා මිනිසු මෝහනය කරලා හොයාගත්ත එකක් නෙමෙයි. ලෞතුරා බුදු කෙනෙක් තමන්ගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් සොයා ගන්නාලාද ඒ උතුම් බුද්ධ ඥානයට පමණක් ගෝචර වෙච්ච කතාවක්. පින්වත්නි මේ කතාව තාම ඇහෙන එක ඔබට මට මෙහෙම හරි මේක අහන්න ලැබෙන එක මොනතරම් වාසනාවක්ද. පින්වත්නි තව කතාවක් දේශනා කරනවා. මේ සූත්‍රය ඊළඟ කොටසේ කියනවා කර්මයන් ඇතිවීම සඳහා අලෝභය හේතු වෙනවා, අද්වේෂය හේතු වෙනවා, අමෝහය හේතු වෙනවා කියලා. එතකොට පින්වත් මේ මොන කර්මද? ඔන්න හොඳ කතාවක්. ඔන්න හොඳ කතාවක්. දැන් මේ සූත්‍රයේ දෙවෙනි කොටසේ කියනවා අලෝභෝ නිදානං කම්මානං සමුදායය, අදෝසෝ නිදානං කම්මානං සමුදායය, අමෝහෝ නිදානං කම්මානං සමුදායය. ඒ කියන්නේ එහෙනම් අලෝභය හේතු වෙනුත් කර්ම උපදිනවා, අද්වේෂ හේතු වෙනුත් කර්ම උපදිනවා, ඒ වගේම ප්‍රඥාප පැත්තට බර හේතු වෙනුත් කර්ම උපදිනවා. දැන් හරි කතාවක් වෙන්නේ. දැන් ඔබ හිතයි හරි වැඩේ තමයි කර්ම තමයි සසර ගමන හදන්නේ. මේ දේශනාව අනුව අලෝභය ඒ පරිත්‍යාගශීලී හැඟීම, අද්වේෂයේ මෛත්‍රී සාගත හැඟීම, අමෝහයේ ප්‍රඥාවන්ත හැඟීම එතනත් හරි භයානකයි නේ කියලා. නෑ පින්වත්නි මේ කොටස විස්තර කරන්න එහෙම එකක් නෙමෙයි. අලෝභයෙන් ලෝභය උපදින්නේ නෑ පින්වත්නි. අත්හැරීමේ සිතිවිල්ලක අල්ලා ගැනීම නෙමෙයි පුහුණු වෙන්නේ. එහෙනම් ජීවිතය අතාරින්න පුළුවන් එකම සංකල්පයක් නැත්තම් පංචකාම සම්පත් වල ඇසුරින් මිදෙන්න පුළුවන් අවබෝධයක් තියෙන පුජ්‍යලෙක් තුළ ඒ පංචකාම සම්පත් වලින් දුරස් වෙන්න ඒ හිත පුහුණු වෙන්නේ අලෝභයටයි. පින්වත්නි මෛත්‍රිය පුරුදු කරන්න මේ ප්‍රඥාව වැඩෙන්න පුජ්‍යලයකු පුහුණු වෙන්නේ අද්වේෂයටයි, නොගැටී සිටිනටයි. පින්වත්නි ප්‍රඥාව වඩන කෙනා, අමෝහය තියෙන කෙනා මේ වඩන්නේ මෝහය නෙමෙයි අමෝහයමයි. අමෝහයෙන් අමෝහයමයි උපදින්නේ. එහෙනම් පේනවා නේද පින්වත්නි මේ කුසල ප්‍රතිපදාව. එහෙනම් ඔබට දැනනවද මේ දෙවෙනි කොටසේ මේ සූත්‍රය විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මේ කර්ම කතාව පින්වත්නි මේ අලෝභජ අලෝභයෙන් උපදින කර්මය, අද්වේෂයෙන් අද්වේෂජ අමෝහජ කර්මයෙන් නිරය පැනවෙන්නේ නැහැ, තිරිසන් ලෝකේ පැනවෙන්නේ නැහැ, പ്രേත ලෝකේ පැනවෙන්නේ නැහැ, වෙනත් දුගතියක් පැනවෙන්නේ නැහැ. අලෝභ අද්වේෂ අමෝහ කර්මයන්ගෙන් දෙව්ලොව පැනවෙනවා, මනුලොව පැනවෙනවා. ඒ වගේම අනෙකුත් කිසියම් සුගතියකුත් පැනවෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක දක්වා පැනවෙන්න පුළුවන්. පින්වත්නි එහෙනම් මේ කතා කරන්නේ කුමක් ගැනද? පින්වත්නි මේ කුසල කර්ම පිළිබඳව. එහෙනම් මේ කුසල කර්ම මනුලොව දෙව්ලොව හෝ බඹලොව උපදීම සඳහා උපකාර වන ශක්තිය. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් සුගතියකට එන්න වෙනවනේ. සුගතියකට එන්න වෙනවා. එහෙනම් මේ කතාව චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්බන්ධයි. පින්වත්නි මේක ප්‍රගුණ කරන්න පුජ්‍යලේකු පින්වත්නි නිවන සඳහා අවශ්‍ය කරන උපතට හේතු වන කර්ම, උපතට හේතු වන කර්ම ශක්තිය දුරු කිරීම සඳහාත් මනස උරු කරන්න අවස්ථාව හදා ගන්න. දැන් පින්වත්නි දැන් මෙතන දෙව්ලොව මනුලොව උපදීමක් පිළිබඳව කතා කරනවානේ. එතකොට එහෙනම් අලෝභ අද්වේෂ අමෝහ වඩන්න කියලා තියෙනවානේ. ඒවා කුසල මූල් කියලා. දැන් අර පින්වත්නි අපිට කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, කුසලයේ පිළිබඳ දැනගනි, කුසල මූලයන් පිළිබඳ දැනගනි කියලා සම්මාදිට්ඨිය පිළිබඳ විස්තර කරනකොට එහෙනම් කුසල මුල් මොනවද? අලෝභ අද්වේෂ අමෝහ. එහෙනම් සම්මාදිට්ඨිය අවශ්‍යයි නිර්වාණය සඳහා. එහෙනම් පින්වත්නි සසර දුකින් අත්මිදීම පිණිස හේතු වෙන කතාවක්. එහෙනම් පින්වත්නි අපිට කියන්න බැහැ මේකෙදී මේ දෙවෙනි කොටසෙන් විස්තර කරන්නෙත් සසර දිග්ගැසන එක කියලා. දෙවෙනි කොටසෙන් සුගතියට යාමක් පිළිබඳව කතා කරනවා. හැබැයි ඒ தત્ත්වය සංවර්ධනය කර ගැනීම නැත්තම් අලෝභ අද්වේෂ අමෝහ සංවර්ධනය කර ගැනීම ලෞතුරු සුවේ උදෙසා. අලෝභය අද්වේෂය අමෝහය ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛ්‍යාවං උතු. මේ යහපත් කටයුත්තෙන් මගේ කෙලෙස් දුරු වීම පිණිස උපකාර වේවා කියන අදහසින් ඒ අලෝභ අද්වේෂ අමෝහ වඩන සිතක් පින්වත්නි කවදා හරි දවසක භව කර්ම රැස් නොකරන තැනටයි සිත ගෙනියන්නේ. කර්මක්ඛය තැනටයි හිත ගෙනියන්නේ.
භවකර්ම රැස් නොවන තැනට පුජ්‍යලයා ගෙනියන එක. මේ පුජ්‍යලයා කියලා අපි විස්තර කළාට දහමේ කියනවනේ සත්පුජ්‍යල සත්පුජ්‍යල වටිනාකමකුත් ලෝකෙට දෙන්න එපා කියලා. අපි මේ විස්තර කරගන්න ඕන හින්දානේ පුජ්‍යලයා කියලා කියන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. මොකද මේ දහමේ කියනවා සත්පුජ්‍යලයා කියන්නේ පනවගත් එකක් කියලා. එනවාට දේශනා කරද්දී පුජ්‍යලයා ගැන කියකිපු පුද්ගල සූත්‍ර කීයක් තියෙනවද පින්වත්නි? ඒ හඳුනා ගැනීම සඳහා විස්තර කරපුවා. මිනිසා කියන්නේ පුජ්‍යලයා කියලා කියන්නේම පංචස්කන්ධයක් කියලා කිව්වට ආයේ මිනිසා කියන වචනේ විස්තර වෙනවා. මිනිසා කියලා කතා කරනවා, විහාර කරනවා. පින්වත්නි, එහෙනම් මේ දේශනාවේ දුගතියට වැටෙන කතාව, සුගතියට වැටෙන කතාව, ඒ වගේම සංසාරයෙන් නිදහස් වෙන කතාවත් කියවෙනවා. එහෙනම් පින්වත්නි, දුගතියට යනවට වැඩිය හොඳයිනේ සුගතියට යන එක. සුගතියට ගියත් වැඩක් නැහැනේ. සසර දිග්ගැස්සෙන්න විතරනම් ඒ සුගතියට ගිහින් තියෙන්නේ. නැවත දුගතියට යා හැකියිනේ. මොකද සුගතියේ තියෙන සැප සම්පත් වලින් ඔවුන් නැවත රාග දේශ මොහ හොයනවනම්. පින්වත්නි, එහෙනම් අලෝභය අද්වේෂය අමෝහය පිණිස කෙලෙසුන් නැති කිරීම පිළිබඳව ගන්නා උත්සාහය තුල යහපත් තැන්වල උපදින්න අවශ්‍ය කරන ශක්තියකුත් තියෙනවා. ඒ කියන්නේ අරටු හොයන්න කියලා කිව්වේ කොළ හම්බ වෙයි කියලා, පොතු හම්බ වෙයි කියලා, අතු හම්බ වෙයි කියලා. නමුත් අතු කොළ පොතු විතරක් කියවොත් අරටුවත් මගහැරෙයි කියලා. එහෙනම් මේ ලෝකේ පංචකාම සම්පත් විතරක් සුගතිය විතරක් ප්‍රාර්ථනා කරගෙන හිටියොත් ඒක දුගතියට යන්නත් උපකාර වෙන්න පුළුවන්. මොකද ඒක ඇතුලේ ලෝභය වැඩෙන්න පුළුවන්. ඒක ඇතුලේ ද්වේෂය වැඩෙන්න පුළුවන්. ඒක ඇතුලේ මෝහය වැඩෙන්න පුළුවන්. පින්වත්නි, එහෙනම් ප්‍රඥාව වඩන පුජ්‍යලයෙකු සුගතියට යන හැටි, ලෝකේ අතහැරීමට පුහුණු කරන කෙනෙක් සුගතිය උපදින හැටි, ඒ වගේම ලෝකේ එක්ක නොගැටී සිටින අය සුගතියට යන හැටි වගේම පින්වත්නි, ඒ සිත නිවනේ පිහිටන හැටි පිළිබඳව ඔබටත් මටත් මේ සූත්‍ර දේශනා යම්කිසි අදහසක් එකතු කරනවා.